1972 වසරේ සාදානිම කළ මෙම දියපැන්නු මාර්ගයේ මුළු දුර කිලෝමීටර 4 ඉක්මවනවා. යාපනයේ අර්ධ දූපතට අයත් දූපත් සමූහය යාපනයේ නගරය හා සම්බන්ධ කරන ප්‍රධාන සැපයුම් මාර්ගය මෙයයි. මෙම මාර්ගයේ ප්‍රථමයෙන්ම හමුවන්නේ කයිට්ස් දූපතයි. ඉකුත් මාස 27 හා 28 යන දිනවල හමාගිය වේගවත් සුළං සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගමනාගමනය සිදු කළ නොහැකි තත්ත්වයට දියපැන්නු මාර්ගයට හානි සිදු වුණා. 4000ක් පමණ සාමාන්‍ය ජනතාව දෛනිකව මෙම මාර්ගය භාවිත කළද මාර්ගය හානියට පත්වීමෙන් පසු ඔවුන්ගේ ජන ජීවිතයද අඩාල වුණා. දියපැන්නුම ප්‍රතිසංස්කරණය කරන තෙක් බෝට්ටු මගින් එහා මෙහා කරවීමට හැකි වූයේ දහසක පමණ පිරිසක් බව යුද හමුදාව පවසනවා. මාර්ගයේ දෙපස ආරක්ෂිත ගල් වැටි සහ බැම්ම ප්‍රචණ්ඩ රළපහරට ගොදුරු වීමෙන් විනාශ වී තිබුණා. 125කට අධික යුද හමුදා සෙබළුන් පිරිසක් සමග මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන්ෙක්ව දින කිහිපයක් ඇතුළත මාර්ගයේ යථා තත්ත්වයට පත් කළා. දැන් යලිත් පන්නේ දියපැන්නු මාර්ගයේ වාහන ගමනාගමනය සිදු කළ හැකි බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ජාතික රූපවාහිනී අමල් සමන්ත යාපනයේ සිට.